ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ආණ්ඩුව තුල බෙදීම් තියෙන කියලා ඔබතුමාලා දකිනවා. මේස ප්‍රශ්න ටිකක් මතුවෙච්ච නිසා තමයි 16 දෙනෙක් ගියේ. මේ පැනලා ගිය කණ්ඩායම මොන සැපක් ගත්තද කියලා ගිය ටික අපේ ආණ්ඩුව ඉදගෙන අපේ ඇමතිකන් ටික අරගෙන කොමිස් ටික ගහගෙන ගම්වල ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකයාගේ කර උඩ ඉඳගෙන තමුන්ගේ වැඩ ටික කරගෙන සියලු දේ කරගෙන නෙමෙයි ගියේ. ඔබතුමාගේ ගෙදර නිකන් හිතමු. ඔබතුමා සමහරලාට කරෙන් සිමෙන්ති ටික ඇදලා වැලි ටික ඇදලා ගේ හදනවා. කොහොමද අල්ලපු ගෙදර කෑවිලා පදිංචි වෙලා ඔබතුමාට සර මූස්සල පස්ස පෙන්නලා එහෙම මේ වැඩ කටයුතු ටික කරනකොට ඉස්සරහට වෙලා ඉඳගෙන චීස් හැම් බේකන් කනකොට ඔබතුමාට පෙන්න. ඒක තමයි අපිටත් හිතිලා තියෙන්නේ. අපි මේක හැදුවේ. අපි ලස්සනට ගේ හදලා අපි මොකද කරගත්තේ? අපි කරගත්තේ අපි පිළිගන්නට වෙලා ඉඳගෙන හොරෙන් බලන්නේ ගේ තියෙනවද මොනවද කියලා අපි හොරෙන් බලන්නේ. එහෙම අපිට සිද්ධ වුණේ. අපි ආවනම් යහපාලනේ කියලා බෝඩ් එකක් ගහගෙන යහපාලනේ නිසා අපිටම අර ගමේ වචනේ තියෙනවා ඒක ඇල්ල මං කියන්නේ මාධ්‍ය කියන්න හොඳ නැති නිසා එහෙම කරගත්තා අපි. බොහෝ දේවල් අපි හිර කරගත්තේ එතනින්. ඒ හිර කරගෙනත් තව දුරටත් අපි හිර කරගෙන තව ඒ වගේ දේවල් වෙනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. අපි මේ විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරු මේ මෙහෙම හිටියට මේ නිස්සබ්ද ඉන්න සූදානම් නැහැ තවත් ටික කාලයක් යනකොට. අපිත් යම්කිසි පෙරලියකට බහිනවා.